සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කධං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ විඤ්ඤාණං ච පජානාති විඤ්ඤාණ සමුදයං ච පජානාති විඤ්ඤාණ නිරෝධං ච පජානාති විඤ්ඤාණ නිරෝධ ගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි දැන් මේ පින්වත් හැම දිනාම ධර්ම ගෞරවයෙන් යුක්තව සදහැ සිතින් යුක්තව ලෞතර බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ සසර දුක් ගිනි නිවීම පිණිස දේශනා කොට වදාළ සිව්සස් ධර්මයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම සඳහායි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ ලෞතර ධර්මය අතිශයම දුර්ලභයි කෙනෙකුට මේ ධර්මය හමු වෙන්නේ ඉතාමත්ම කලාතුරකින් ඔබ අප හැම කෙනෙක්ම මේ සංසාර ගමනේ නානා ජීවිත ලබමින් පින්පව් කර්ම විපාක විඳිමින් ඉමක් කොනක් පරතරක් නොපෙනෙන මේ සංසාර ගමනක් යන අවස්ථාවේ මේ සසර දුකින් අත මිදෙන්න අපට පුළුවන්කම ලැබෙන්නේ මේ ලෞතර ධර්මය කෙනෙකුට හමු වුනොත් පමණයි. එනිසා ලෞතර ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ ධර්මය සම්මුඛ වීම, ශ්‍රවණය වීම, කන වැටීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. එනිසා එහි දුර්ලභ බව, එහි කලාතුරකින් කෙනෙකුට හමු වෙන මහා වාසනාවක් බව දුර්ලභ කාරණයක් බව අපි අවබෝධ කරගන්න ඕන. මනුස්ස ජීවිතයේ කොපමණ දුර්ලභද කියන එක ඔය ඇත්තෝ දන්නවා. ඊට වඩා සිය දහස් වර අතිශයින් දුර්ලභයි සද්ධර්මය. එනිසා ධර්මය ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ ගෞරවය ඇති කරගෙන ධර්ම ගෞරවය උපදවාගෙන සද්ධාවෙන් යුක්තව වීමංසන බුද්ධියෙන් යුක්තව ඒ ධර්මය අහන්ට ඕන. ආවට ගියාට ඕනවට එපාවට බණහල තේරුමක් නැහැ. හිත යොමු කරලා හිත යොදාගෙන හිතා මතා සිහිනුවනින් හොඳ සෝදිසියෙන් හොඳ අවධියකින් යුක්තවයි ඒ ධර්මයට කනහිත යොමු කරන්න ඕනේ. සමහර ධර්ම කරුණු භණපද ප්‍රකාශ වෙනකොට ඒවා වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වැටහුන් නැති වුණත් තමන්ගේ අවධානය යොමු කරගන්න ඕනේ. ඒක අතහැරගන්න හොඳ නැහැ. ටික වෙලාවක් ඒක අහගෙන ඉන්නකොට ඒ කරුණු කාරණා තමන්ට වැටහෙන්න ඉඩ තියෙනවා.
ඒ නිසා පින්වත්නි හොඳට බණ ධර්මානුශාසනාව කෙරෙන දිසාවට කන හිත යොමාගෙන සමාධිගත වුණා වගේ මානසිකාර කරමින් චින්තනය කරමින් මේ හාමුදුරුවෝ මොකද්ද මේ කියන්න හදන්නේ පැහැදිලි කරන්නේ මොකද්ද මේක සත්‍යයක්ද මේක ධර්මයක්ද මොකද්ද මේ කියන අදහසින් යුක්තව ප්‍රශ්න කිරීමකින් යුක්තව විමර්ශනයකින් යුක්තව විචාරයකින් යුක්තව ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. අන්න එතකොට තමයි ඔබ තුල මේ ධර්මය අවබෝධයට පසුබිම ගොඩ නැගෙන්නේ. ඒ අවධානය යොමු කිරීම මත. බුදුරජාණන් වහන්සේ උනත් විවිධ තැන්වල ධර්මානුශාසනා පවත්වනකොට උන්වහන්සේත් එහෙනම් මහණෙනි මනාකොට අහගෙන ඉන්න. මනාකොට මෙනෙහි කරන්න. ධර්මය දේශනා කරනවා කියලයි බුදුරජාණන් වහන්සේත් විවිධ තැන්වල දේශනාව ආරම්භ කරලා තියෙන්නේ. එනිසා මනාකොට ශ්‍රවණය කිරීම මනාකොට මානසිකාර කිරීම මෙන්න මේ දෙක බුදුරජාණන් වහන්සේ සිහිගන්වලයි ඒ අනුශාසනාව සිද්ධ කරන්නේ. ඉතින් අද ධර්මානුශාසනාව සඳහා මාතෘකාවක් සිද්ධ කළා. මාතෘකා ශීර්ෂයේ සජ්ජායනාවුණ මාතෘකාව සම්මාදිට්ඨි සූත්‍රයේ විඥාන පරයය යටතේ සඳහන් වෙන සූත්‍ර පාඨයක්. ඊටාම වැදගත් මාතෘකාවක් ශුන්්‍යත පටිසංයුක්ත දේශනාවක් තමයි සිද්ධ කරන්න තියෙන්නේ. අපි සම්මාදිට්ඨි සූත්‍රයේ පරයය 16ක් තියෙනවා. ඒකෙන් එක පරයයක් තමයි මේ විඥාන පරයය. විඥාණය අවබෝධ කිරීම විඥානයේ අවබෝධ කටයුතුයි විඥානයේ හේතුව දැනගත යුතුයි විඥාන නිරෝධය දැනගත යුතුයි විඥාන නිරෝධ ගාමිනී පටිපදාව දැනගත යුතුයි මෙන්න මේ කරුණු හතර මේ සිව් නුවණ මේ සතර ඥානයේ යම්කිසි කෙනෙකුට ගොඩ නැගුණොත් ඒ කෙනා සම්මා දිට්ඨියට පත් වෙනවා මේ ධර්මයට පැමිණි කෙනෙක් බවට පත් වෙනවා තුනුරුවන් කෙරෙහි නොසෙල් වෙන ප්‍රසාදයට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඊටා වැදගත් කාරණයක් තමයි මේ සම්මාදිට්ඨි සූත්‍රයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මේ පරයය විඥාන පරයය හොඳට නුවණින් විමසමින් අහගෙන ඉන්න. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ මේ ශාසනේ ආර්ය ශ්‍රාවක තෙමේ විඥානංච පජානාති විඥාණය විශේෂ නුවණකින් දැනගන්න ඕන. පජානාති කියන්නේ ඒකයි. ජානාති කිව්වොත් සාමාන්‍ය විදියට දැනගන්න එක. පජානාති කියන්නේ විශේෂ අර්ථයක් ඇතිවයි. ඒක විශේෂයෙන් නුවණින් අර්ථය ඇතිව ඒක නුවණින් දැනගන්නවා කියන එකයි පජානාති කියන්නේ නුවණ මුල් වෙලා දැනගන්නවා කියන එකයි. අර සාමාන්‍ය නිකන් දැනගන්නවා කියන එක නෙවෙයි. යම්කිසි විශේෂ ඥානයකින් දැනගන්නවා කියන එකයි පජානාති කියන්නේ. එතකොට විඥානංච පජානාති. විඥාණය දැනගත යුතුයි. පජානාති විඥාණය දන්නේද? ඒ වගේ විඥාන සමුදයංච පජානාති. විඥාණය කොහොමද හටගන්නේ? විඥානේ සමුදේ වෙන්නේ කොහොමද? හටගන්නේ කොහොමද? විඥාන නිරෝධංච පජානාති විඥානේ මේ හිත නිරෝධ වෙන්නේ කොහොමද හිත නැති වෙන්නේ කොහොමද නිරුද්ධ වෙලා යන්නේ කොහොමද විඥාන නිරෝධ ගාමිනී පටිපදංච පජානාති මේ විඥාන නිරෝධ කරන ප්‍රතිපදාව මාර්ගය මොකද්ද ඉමේකෝ ආවුසෝ මෙන්න මේ ඇවැත්ති මෙන්න මේ සිව්සත් නුවණ මේ සිව් නුවණ යමෙකුට තියෙනවා නම් එපමණකින්ම ඒ ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨිකයයි කියලා කියනවා. ඔන්න බලන්න සම්මාදිට්ඨිය. උජුගතාස දිට්ඨි තමන්ගේ දෘෂ්ටිය නිවැරදි වුණා වෙනෝ ඍජු බවටපත් වුණා වෙනෝ අවංක වුණා වෙනෝ ඒ වගේම උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු මේ ලෝතුරු ධර්මයේ කෙරෙහි නොසෙල් වෙන ප්‍රසාදයටපත් වුණා වෙනෝ නොසෙල් වෙන ප්‍රසාදේ අවිච්ඡ ප්‍රසාදේ අචල සද්ධාවටපත් වෙනවා
ආගතෝ ඉමං සද්ධම්මන්ති. මේ ධර්මයට පැමිණි කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයට ආපු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට බලන්න මෙන්න මේ සිව් නුවණ විඥානයේ දැනගන්න ඕන. විඥානය හටගන්න හේතුව දැනගන්න ඕන. විඥානයේ හේතු නිරෝධ වීමෙන් පටිච්ච සමුප්පන්නෝ විඥාන නිරෝධ වෙන හැටි දැනගන්න ඕන. විඥාන නිරෝධ කරන මාර්ගය දැනගන්න ඕන. ඔන්නෝයි හතර නුවණ. එතකොට විඥානය දැන ගැනීම, විඥාන සමුදේ, විඥාන නිරෝධේ, විඥාන නිරෝධ කරන මාර්ගය. ওই හතර නුවණ අපි අවබෝධ කළොත් යමෙකුට යමෙක් දැක්කොත් ආන්න ඒකේන සම්මාදිට්ඨියටපත් වෙනවා. එතකොට බලමු ওই හතර, ওই විඥානය කියන එක අපි ඉස්සෙල්ලා තෝරගන්න ඕන. විඥානය කියන්නේ සිත. සිතට කියනවා විඥානය කියලා. යමක් දැනගන්න ස්වභාවය. විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානಂತಿ උච්චති. දැනගන්නවා දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. එතකොට යමක් දැන ගැනීම. දැහත් වට්ටිය කියලා දැනගන්න. කැමරාව කියලා දැනගන්න. ඔරලෝසුව කියලා දැනගන්න. පුටුව කියලා දැනගන්න. එතකොට අන්න ඒකට කියන විඥානගත ස්වභාවය. විඥාන ශක්තිය. සද්දයක් ඇහුවහම මේ සද්දය හරහා යම්කිසි දෙයක් දැනගන්න. සද්ද සංඥාව එනවා. සංඥාවෙන් අපි යම්කිසි දෙයක් දැනගන්න. රූප සංඥාවක් එනවා. රූප සංඥාවට විතර්ක කළ යමක් දැනගන්න. ගන්ධ සංඥාවට විතර්ක කළ යමක් දැනගන්න. මේ ගන්ධයයි, මේ අසවල් ගඳයි කියලා, සුවඳයි කියලා. රස සංඥාවට විතර්ක කළ රස සංඥාව දැනගන්න ස්වභාවය. පොට්ටබ්බ සංඥාව, පහස දැනගන්න. සිතට එන සිතිවිලි, මනෝභාවයන් දැනගන්න. ඉතින් අන්නේ දැනගන්න ගතියට කියනවා විඥාන ශක්තිය කියලා. ඒ දැනගන්න ස්වභාවය. එතකොට දැන් අපි ළඟ දැන් හැම මොහොතකම අප ළඟ දැනගැනීම් තියෙනවා. දැන් ඕගොල්ලෝ ඔහොම බලාගෙන ඉන්නකොට හාමුදුරු කෙනෙක් කියලා දැනගන්න. අකියන දේ ඔබ කනට ඇහෙනව, ඇහෙන දේ අනුව ඔබේ යම්කිසි ඇතුළේ දැනීම් තියෙනවා. එතකොට මේ මොහොතෙත් මේ විඥාන ශක්තිය තුළ තමයි අපි මේ ඉන්නේ. විඥාන ශක්තියත් එක්ක තමයි අපි මේ ඉන්නේ. එතකොට මේ විඥාන ශක්තිය කියලා කියන්නේ දැනගැනීමේ කියන අර්ථය. ඒ දැනගැනීමට එහා ගියප එකක් තමයි පජානාති කියන්නේ. දැනගැනීම සාමාන්‍ය විදියට විවහාරයෙන් අපි යම්කිසි දෙයක් දැනගන්නෝ සංඥා කරලා අපි ඒක දැනගන්න. ඒ දැනගැනීමට එහා ගියප එකක් තමයි විශේෂයෙන් දැනගන්න එක තමයි විපස්සනාව පජානාති කියන අදහස. පජානාති. එතකොට ඒක විශේෂයෙන් යම්කිසි ඥාන ශක්තියකින් දැනගන්න එකක්. එතකොට අතන වෙන්නේ යම්කිසි මතකයකින් දැනගන්න එක. අපි යම් යම් දේවල් දැනගන්න මතකයෙන් අතීත තොරතුරු අපි ඔළුවේට දාගෙන තියෙන මතක ශක්තිය අනුව, එතන තියෙන දත්ත අනුව, තොරතුරු අනුව යමක් දැනගන්න. ඒ දැනගැනීම සාමාන්‍ය දැනගැනීමයි හැම කෙනෙකුටම තියෙන එකක්. පජානාති මට්ටම කියන එක විශේෂ දැනගැනීමක්. ඒක වෙනම එකක්. එතකොට මෙතන විඥානංච පජානාති. ඒ විඥානේ විශේෂ නුවණකින් දැනගන්න ඕන. අන්න ඒකයි පජානාති කියලා කියන්නේ. එතකොට විඥානය කිව්වහම අපිට ගන්න පුළුවන් විඥාන චක්කු විඥාන. විඥාන හයක් තියෙනවා. චක්කු විඥාන, අචක්කු විඥානේ රූප දැනගන්න. චක්කු විඥාන, රූප සද්ද, සෝත විඥාන, කනේ හටගන්න විඥාන ශක්තිය, නාසයේ හටගන්න සිත, ගහන විඥානේ, දිවේ හටගන්න සිත, ජීවහා විඥානේ, කයේ හටගන්න සිත, කාය විඥානේ, මනසේ හටගන්න සිත, මනෝ විඥානේ. එතකොට විඥානය හය ආකාරයි. විඥානේ ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ කියන මේ ආයතන හයක තමයි විඥාන ශක්තිය උපදින්නේ. විඥානේ කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් තියෙන තැන පනවන්න බෑ. විඥානය මේ පටිච්ච සමුප්පන්නව පහළ වෙනව, නිරෝධ වෙනව. විඥානේ තියෙන්නේ ওই ඔළුවේද තියෙන්නේ, හදවතේද තියෙන්නේ, ඇඟේද, ශරීරේ පුරාම තියෙනවද, ආයතන හයේ තියෙනවද, එහෙම තියෙන තැනක් යනේන තැනක් පනවන්න බෑ. එහෙම පැනෙව්වොත් ඒක ආත්මවාදයට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විඥානේ යනේන තැනක්, තියෙන තැනක් එහෙම විඥානේ පනවන්න බෑ. විඥානේ පටිච්ච සමුප්පන්නයි. මේ මොහොතේම හේතු නිසා සකස් වෙනවා. හේතු නැතිවෙම නිරුද්ධ වෙනවා.
දැන් අපි මෙහෙම අත් දෙක එකතු කරලා අපොඩියක් ගැහුවොත් ඒ ශබ්ද අත් දෙක ගැටීම නිසා ශබ්දයක් එනවා. මේ පටිච්ච සමුප්පන් ඒ ගැටීම නිසා ශබ්දය ආවා. ඒ ගැටිල අවසන් වෙනකොට ශබ්දය එතන නැති වුණා. එතකොට ඒ ශබ්දය කියන්නේ කොහෙවත් තිබිලා ආව නෙවෙයි. මේ අත් දෙකේ තිබිලා ආව නෙවෙයි. මේ අතේ තිබිලා ශබ්දය ආවේ. මේ අතේ තිබිලා ශබ්දය ආවේ. එහේ අත් දෙකේම නෙවෙයි වෙන කොහෙන් හරි තිබිලා තමයි ශබ්දය ආවේ. එහෙම කියන්න බෑ. ඒ ඝට්ටනේ වීම නිසා පටිච්ච වෙලා ශබ්දය උපන්න ඒ එතනම නිරෝධයි. අන්න එහෙම එතකොට තියෙන තැනක ඒ ශබ්දය කොහෙද තිබුණේ? දැන් ඒ ශබ්දය කොහෙටද ගියේ? එහෙම පනවන්න බෑ. අන්න ඒ වගේ තමයි විඥාණය කියන එක. ඒ ශබ්දය දැන් කොහේ තියලා දාවේ? කොහේ ඉඳලාද ඒ ශබ්දය ආවේ? එතකොට ඒ ශබ්දය දැන් කොහෙද ගියේ? දැන් ඒ ශබ්දය තියෙන්නේ කොහෙද? එහෙම කියන්න බෑ කාටවත්. ඒක පටිච්චසමුප්පන්නෝ ඒක පහළ වුණා හේතුම් පටිච්ච සම්භූතං. මේ දෙක ඝට්ටණය වෙච්ච නිසා ශබ්දයක් ආවා. ඒක ඝට්ටණය නතරුණ ගමන් ශබ්දය එතනම නිරෝධයි. ඒ ශබ්දය දැන් කොහේ ඉඳලා ආවද, කොහේ ගියාද, කොතනද ඕක තියෙන්නේ කියලා එහෙම අහන්න බෑ. එහෙම ඇහුවොත් වැරදියි. එතකොට කෙනෙක් අහනෝ ඒ අන්නේ ශබ්දය වගේ තමයි විඤ්ඤාණ. එතකොට කෙනෙක් අහන විඤ්ඤාණය කොහේ ඉඳලාද ආවේ? විඤ්ඤාණය කොහෙටද ගියේ? ওই විඤ්ඤාණය කොහෙ තියෙන්නේ ওই හිත? එහෙම ඇහුවොත් වැරදියි ඒක. ඒක අහන් ඇහුව ඒ එහෙම අහනවා කියන්නේ අර ශබ්දය කොහේ ඉඳලාද ආවේ? ශබ්දය දැන් කොහෙටද ගියේ? ශබ්දය අත් දෙකෙන් දාවේ. එහෙම නැත්නම් වම් අතින්ද දකුණු අතින්ද? ඒ ශබ්දය දැන් කොහෙද? ඒ ඇතුණු ශබ්දය දැන් කොහෙද තියෙන්නේ? එහෙම අහනවා වගේ ප්‍රශ්නයක් ඒක. එහෙම අහන්නේ නැහැ. විඥානයේ බුදුරජාණන් වහන්සේ වදාලේ විඥානයේ පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි මේ මොහොතේ හේතු නිසා පහ ඇති වෙනවා. හේතු නැති වෙනකොට එතන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම එතනම නිරෝධ වෙන ශක්තියකට තමයි විඥාන ශක්තිය කියලා කියන්නේ. ඉතින් අන්න එහෙම තමයි ධර්මයේ අර සාති කියන භික්ෂුවක් හිටිය ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ. ඉතින් ඒ සාති කියන භික්ෂුව මතයක් දැරුවා භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා. ඉතින් භාග්‍යතුන් භික්ෂුන් වහන්සේලා සාතිට කිව්වා සාති ඔහොම කියන්න එපා, බුදුරජාණන් වහන්සේ ඔය විදිහේ විඥානයක් අපට දේශනා කළා නෑ. භවයෙන් භවයට යන විඥානය පටිච්ච සමුප්පන්නයි. මේ මොහොතේම හටගෙන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම මේ මොහොතේම නිරෝධ වෙන පටිච්ච සමුප්පන්න විඥාන ශක්තියක් ගැනයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ එහා ජීවිතේ මෙහා ජීවිතයට එන, මෙහා ජීවිතෙන් ආ ඊළඟ ජීවිතයට යන හිතක් ගැන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා නෑ. ওই වගේ දේ කියන්න එපා කියලා භික්ෂූන් වහන්සේලා චෝදනා කරා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සාති භික්ෂුව ගෙන්නලා අවවාද කරා අන්තිමට. ඒ විදිහේ ප්‍රකාශයක්, අධර්ම ප්‍රකාශයක් කරන්න එපා. එහෙම දෙයක් තථාගතයන් වහන්සේ භවයෙන් භවයට යන යන එන විඥානයක් කොහෙවත් දේශනා කළ නැහැ කියලා. එතකොට විඥානය හටගන්නේ ඇසේ. පටිච්ච සමුප්පන්නෝ විඥානය ඇහි හටගන්න. එතෙන්ට විඥානය කියන්නේ, එතෙන්ට කියන්නේ චිත්තය කියලා. ඒ කියන්නේ විඥානයක් දක්වා වර්ධනය වෙච්ච හිතක් නෙවෙයි ඒක. එතෙන්ට චිත්ත මට්ටම. කනේ හටගන්න සිත කාය සෝත විඥානය නා ඒ විඥාන කියන එතන චිත්ත මට්ටම කියලා තමයි කියන්නේ එතෙන්ට. චිත්ත ස්වභාවය. එතකොට විඥානය කියන්නේ ඒ චිත්ත මට්ටම වර්ධනය වෙලා මනසින් යමක් දැනගන්නකොට තමයි ඒක විඥාන මට්ටමට වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට චිත්ත මට්ටමේ අපට යමක් දැනගන්න බෑ. චිත්ත මට්ටමේ අපට යමක් හැබැයි සංඥා වෙනවා. දැන් බලන්න මේ ඇහැට රූපයක් පේනකොට විඥානේ එතෙන්ට වැය වෙලා රාශී වෙලා උපකාරයෙන් තමයි රූපේ පේන්නේ. ඇහත් රූපයත් චක්කු විඥානයත් නිසා තමයි ඒ තුන් දෙනාගේ එකතු වීමෙන් තමයි ඒ සිතේ විඳින හඳුනන කල්පනා කරන කියන ඒ චෛසික ධර්ම ටික එහෙම නැත්නම් ස්කන්ධ පහළ වෙන්නේ. ඇහේ හිත හටගත්තේ නැත්නම් ඇහි ස්පර්ශයක් නැහැ. ස්පර්ශේ නොවුනා නම් විඳින බවක් හඳුනන බවක් රූප සංචේතනාවක් අනිත් ස්කන්ධ සිතවිලි පහළ වෙන්නේ නැහැ. රූප පෙනීම නැති වෙනවා ඇහි හිත හටගත්තේ නැත්නම්. හිත හටගත්ත නිසායි රූප පේන්නේ. එතකොට විඥාණය එතනට වැය වෙලා රාශි වෙලා උපකාර වෙලා තියෙනවා මේ දැකීම කියන ධර්මතාවයට. හැබැයි දකින මට්ටමේ අපි යමක් දැනගන්නේද නැත. මේ දකින මට්ටමෙන් පුටුවක් හමු වෙන්නේ නැහැ. ඔරලෝසුව හමු වෙන්නේ නැහැ. කැමරාව හමු වෙන්නේ නැහැ. දැහැත් වට්ටිය හමු වෙන්නේ නැහැ. අම්මා තාත්තා අහස පොළොව ඉර හඳ
ඒ මොකවත් හමු වෙන්නේ නැහැ දකින මට්ටමේ. හැබැයි සංඥා මට්ටමක් තියෙනවා. සංඥා මට්ටමක් තියෙනවා. එතකොට මේ සංඥාවට විතර කරලයි මනසෙනුයි පුටුව කියලා හඳුනගන්නේ. එතකොට ඒක මන ධම්ම පටිච්ච මනෝවිඤ්ඤාණ මට්ටමේ චිත්ත රූප මට්ටමකින් තමයි පුටුව හම්බ වෙන්නේ. ඔරලෝසුව හම්බ වෙන්නේ, දහත් වට්ටිය හම්බ වෙන්නේ, මෙතන පිරිසක් බනහනවා කියලා මගේ රූප සංඥා මට්ටම දන්නේ නැහැ. මෙතන පිරිසක් බනහනවා කියලා මම මේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය එකතු වෙලා රූප සංඥා මට්ටම ගොඩනැගිලා ඒ සංඥාවට විතර කළ මනසින් තමයි පිරිස හදාගන්නේ මනෝමය මට්ටමේ. ඒ මනසින් පිරිස හදාගෙන ඒ පිරිසක් මෙතන බණ අහනවයි කියලා ඒ හදාගත්ත මනෝරූපේ එළියට ගැට ගහලා පිරිසක් ඉන්නවයි කියලා හිතන්නේ දැනගන්නේ. එතකොට මට පිරිසක් ඉන්නේ එළියෙන් නෙවෙයි ඇතුලෙන්. මනෝමය මට්ටමකින්, චිත්‍රූප මට්ටමකින්. අන්නේ චිත්‍රූප මට්ටමින් උපාදාය රූප මට්ටමේ තමයි විඥාන ස්වභාවයේ යමක් දැනගැනීමේ කියන ස්වභාවය තියෙන්නේ. එතකොට ඇහි මට්ටමට විඥානය රූප දැකීමට වැය වුණාට ඒ මට්ටමේ අපට දැනගැනීම කියන මට්ටමක් හම්බෙන්නේ ඒක චිත්ත මට්ටම. ඒ චිත්ත මට්ටම වර්ධනය වුණ අවස්ථාවක් තමයි දැනගත්ත මට්ටම. ඒක විඥාන මට්ටම. ඒ විඥාන මට්ටමට එනකොට අතීතයේ පෙර සංඥාවත් එක්ක, පෙර කර්මත් එක්ක, පෙර දැනුමත් එක්ක, අතීතයේ අපි දැකපු දෙයත් එක්ක, මතකයත් එක්ක, අතීත තොරතුරුත් එක්ක තමයි දැනගන්නේ. අන්න ඒක විඥාන මට්ටම කියලා කියනවා. එතකොට අපට දැන් මේ විඥානය අවබෝධ කරන්නයි අපට ඕනේ. විඥානය දැනගන්න ඕන, විඥානය හටගන්න හේතු දැනගන්න ඕන, විඥානය නැති වෙන හැටි දැනගන්න ඕන, විඥානය නැති කරන මාර්ගය දැනගන්න ඕන. ඇත්තටම ඕක දැනගත්තොත් මේ මුළු මහා සමස්ත විශ්වයම අවබෝධ කළා හා සමානයි. ඔන්න ඔතන අපට අවබෝධ නොවීම නිසා තමයි මේ අපි ඉපදෙමින් මැරෙමින් සුගති දුගති ලෝකවල වැටෙමින් මීමක් කොනක් පරත්තරක් නොපේන මේ සංසාරයකට ගැට ගැහිලා මේ රාග දෝෂ මෝහ කෙලෙස් වලට ග්‍රහණය වෙලා විවිධාකාර මනෝභාවයන්ට කෙලෙස් ආවේග වලට කෙලෙස් දාහ දැවිලි වලට පත් වෙමින් මේ අවුලෙන් අවුලට පත් වෙලා ගැට ගැහි යන්නේ මේ ආයතන හයේ විද්‍යාව, මේ විඥානයේ විද්‍යාව දන්නේ නැති කම නිසා. ඉතින් අන්න එතන අපි තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත් අපේ මේ මනස සම්පූර්ණයෙන්ම මේ භෞතිකයේට මනෝමය ස්වභාවයන් වලට ගැට ගැහෙන එක සම්පූර්ණ ලිහිල යනවා, නිදහස් වෙලා යනවා. ඒ නිසා මේ දර්ශනය පින්වත්නි ලෝකේ බුදු දර්ශනයෙන් හැර වෙන කිසිම බාහිර විෂයකින් විඥානය ගැන අවබෝධ කරන මඟ පිළිවෙලක් නැහැ. ඒ නිසා මේ විඥානය අවබෝධ කිරීම බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෙකුගෙන් තමයි විඥානය ගැන විඥාන සමුදේ, විඥාන නිරෝධේ, විඥාන නිරෝධ කරන මාර්ගය දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අතිශය වැදගත් ගාම්භීර මාතෘකාවක් තමයි මේ සිත පිළිබඳව. සිත අවබෝධ කළොත් සියල්ල අවබෝධ කරා හා සමානයි. සිතින් නිදහස් වෙන්න සිත අවබෝධ කරන්ට ඕන. සිතේ ඇත්ත නොදක අපට මේ සිතින් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. එතකොට ඇහි සිත හටගන්න කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. ඒ ඇහි හටගන්න සිතර අපි චක්කු විඥානය කියලා නම් කරලා තියෙනවා. ඒ නම් කරලා තියෙන්නේ මේ ආයතනයේ නමින් තමයි විඥාන ශක්තිය නම් කරලා තියෙන්නේ. කනේ හටගන්න සිතක් නිසා සෝත විඥානය කියලා කියනවා. දැන් අපි කියනවා පිදුරු වලින් හටගත්ත ගින්නට කියනො පිදුරු ගින්න කියලා. ගින්න එකයි හැම එකේම. දැන් දහයිය වලින්, පිදුරු වලින්, ගොමෙන්, ගොම වලින්, ලී වලින් හටගත්ත ගිනි ගින්දර ගොඩවල් හතරක් තියෙන. එතකොට අපි ගින්න සමානයි. ගොම වලින් හටගත්ත ගින්නට ගොම ගින්න කියලා කියනවා. පිදුරු වලින් ගින්න හටගත්තා නම් ඒක පිදුරු ගින්න කියලා කියනවා. දර වලින් නම් දර ගින්න කියලා කියනවා. දහයිය නම් දහයිය ගින්න කියලා කියනවා. එතකොට මේ ගින්නට නම දාලා තියෙන්නේ ගින්න දැල් වෙන්න හේතු වෙච්ච කාරණේ පදනම් කරගෙන. ඒ වගේ තමයි මේ ඇහි හටගන්න සිතට අපි නම් කරනෝ ඇහැ නමින්ම. චක්කු විඥානය ඇහි හටගන්න සිත අර දර ගින්නට දර වලින් හටගන්න නිසා ගින්න දර ගින්න කිව්වා වගේ. පිදුරු වලින් හටගන්න ගින්නට පිදුරු ගින්න කිව්වා වගේ ඒ කනේ හටගන්න සිතට කියන සෝත විඥානය කියලා. කන පාදක කරගෙන
ඒ විඤ්ඤාණ ශක්තිය ගොඩනැගෙන නිසා සෝත විඤ්ඤාණය කියලා කියනවා. ඒ වගේ නාසයේ හට ගන්න සිතට ගහන විඤ්ඤාණය කියලා කියනවා. දිවේ හට ගන්න නිසා ජීවහා විඤ්ඤාණය කියනවා. කයේ හට ගන්න නිසා කාය විඤ්ඤාණය, මනසේ හට ගන්න නිසා මනෝ විඤ්ඤාණය. එතකොට විඤ්ඤාණ හය ආයතන හය තුල මේ වර්තමානෙම හටගෙන ඒ මොහොතේම නිරෝධයට යන ස්වභාවයෙන් යුක්තයි. විඤ්ඤාණයට හේතු වෙන්නේ පින්වත්නි නාමරු. විඤ්ඤාණයට හේතු වෙන්නේ සංඛාර. සංඛාර පත්‍ය විඤ්ඤාණම්. දැන් මේ අර පෙළ දහමේ තියෙන එක තමයි මේ කියන්නේ. අපි ඊට පස්සේ ප්‍රායෝගිකව බලමු. දැන් මේ කියන එක ටිකක් අපහැදිලි වගේ නොයට එන වගේ ස්වභාවයක් තියෙනවා. හැබැයි අපි ඊළඟට මේක ප්‍රායෝගිකව බලනකොට අපට ඒක තෝරගන්න පහසුයි. නමුත් මේ පෙළ දහමේ තියෙන එක, පෙළේ තියෙන එක උද්දේශය කියවලා, ඒකේ උද්දේශය නිද්දේශය කියවලා තමයි අපට ඒකේ අර්ථය ගන්න පුළුවන් වෙන්නේ. අත්තමඤ්ඤ ධම්මමඤ්ඤාය අත්තමඤ්ඤාය ධර්මයේ කියවලා තමයි අර්ථය ගන්න අත්තමඤ්ඤාය. එතකොට සංකාරපච්චයා විඥානං නාම රූපච්චයා විඥානං. ওই විදිහට පැහැදිලි කරනවා. නාම රූප නිසා විඥානය වෙනවා, විඥාන නිසා නාම රූප. සංකාරපච්චයා විඥානං. සංස්කාර කියලා කියන්නේත් එතන නාම රූප දෙකම තමයි තියෙන්නේ. දැන් එතන සඳහන් වෙන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා සංකාර තුනක් පැහැදිලි කරනවා. කාය සංකාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස කයට. ආස්වාස ප්‍රස්වාස කියන්නේත් එක්තරා කයක් කියලායි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. මේ දල කය වගේ කයක් තමයි ආස්වාස ප්‍රස්වාස කය. වචී සංකාර කියන්නේ විතක්ක විචාර දෙකට, චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා කියන දෙකට. එතකොට ওই දෙක ওই චිත්ත සංකාර කියලා කියන්නේ ඒක නාම ධර්මයක්, වේදනා සංඥා කියන්නේ විතක්ක විචාර කියන්නේ නාම ධර්මයක්, ආස්වාස ප්‍රස්වාස කියන්නේ රූපය. එතකොට නාම රූප දෙක තමයි එතන තියෙන්නේ. එතකොට මේ නාම රූප දෙකට අවිජ්ජා සංකාරයේ එකතු වීමෙන් තමයි නාම රූප නිසා විඥානය ගොඩ නැගෙන්නේ. අවිජ්ජා සංකාරයෙන් නාම රූප දෙක බලවත් වෙනකොට, අවිජ්ජා සහගත වෙනකොට ඒ සංස්කාරය විඥාණයට ජනිත වෙන්න ශක්තියක් එතන ගොඩ නැගෙනවා. ඒකයි සංකාර පත්‍ය විඥානං කියන අර්ථය එතන සඳහන් වෙන්නේ. එතනට පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි සංකාරත් මේ සියල්ලම එක තැන තියෙන්නේ. එතකොට අපිට පටිච්චසමුප්පාදය කියනකොට මේ එක ආරම්මණේ පින්වත්නි පටිච්චසමුප්පාදයේම තියෙනවා අංග 12ම. එහෙම නැතුව වෙන වෙන මේක හිතන්න පුළුවන් කමක් නැහැ. වෙන වෙනම වෙන් වෙලා තියෙනවා නෙවෙයි, එක සිතේ එකට කැටි වෙලා තමයි ඒ ධර්මතා ටික පටිච්ච සමුප්පන්නව තියෙන්නේ. එතකොට ඒක අපි අර පොත්පත් වල ලියනකොට වෙන් වෙන් වශයෙන් ලියලා තියෙනවා. ඒක විවිධාකාරයේ අර්ථකතනක් තියෙනවා. නමුත් අපි දැන් මෙතෙන්දී අපට වැදගත් වෙන්නේ විඥාණය කියන එක ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේ අපේ අත්දැකීම තුලින් මේ විඥාන ශක්තිය කියන එක තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තොත් තමයි අපට ඒක ප්‍රායෝගික වෙන්නේ, විශේෂ වෙන්නේ, අපට ඒක දැනෙන මට්ටමට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්නේ. අර පොතේ තියෙන වචනම අරගෙන අපි කතා කළොත් අපට වචන ටිකක් ඇහෙයි, නමුත් අර්ථයක් නම් හිතට යන්නේ නැහැ. ඒ නිසා අපි බලමු සාකච්ඡා කරලා මේ විඥාන ශක්තිය කියන එක කොයි ආකාරයෙන්ද ප්‍රායෝගික මට්ටමින් අපට මේක දැනෙන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත්, දැන් අපට ශබ්දයක් ඇහෙනකොට අපේ අත්දැකීමෙන් ගත්තොත් ශබ්දයක් ඇහෙනකොට ශබ්දේ ඇහෙන්නෙම විඥාන ශක්තිය නිසා. ඇසීම කියන විඥානේ නොතිබුණා නම් ඇසීම කියන එක යෙදෙන්නේ නැහැ. දැන් අපි හිතමු කෙනෙක් මරණයටපත් වුණා. මරණයටපත් වුණාම එයාගේ ඇහැ ඉස්සරහා රූප තියෙනව, ඇහක් තියෙනවා. හැබැයි ඇහි විඥාන ශක්තිය නැති නිසා රූප පේන්නේ නැහැ. මලකඳට සද්ද ඇහෙන්නේ නැහැ. මැරිච්ච මලකඳකට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ. අතපය කැපුවත් එහෙම දැනීමක් නැහැ. මොකද විඥාන ශක්තිය ඒ කයේ නැහැ. එතකොට අන්න එතකොට ඒ කෙනාට ශබ්ද ඇහෙන්නේ නැහැ. එතකොට එතන විඥාන ශක්තිය තිබුණොත් පමණයි ශබ්දේ ඇසෙන්නේ. එතකොට විඥාන ශක්තිය තිබෙද්දී යාගේ සෝත ප්‍රසාදය දුර්වල නම් අන්න එතකොට කන ඇහෙන්නේ නැහැ. බීරි කෙනෙකුට කන් ඇහෙන්නේ නැහැ. විඥානය තියෙනවා. නමුත් සෝත ප්‍රසාදය
සුදුසු විදියට සකස් වෙලා නැකන් ඇහින්නේ. එතකොට ශබ්ද නැති තැනක අපි ඉන්නවා. කිසිම බාහිර ශබ්දයක් ගොඩ නැගෙන්නේ නැහැ කනට ඇහෙන්නේ. අනේ එතකොට සද්ද ඇහෙන්නේ. එතකොට ශබ්දයේ කෙරෙහි ශබ්ද ආවර්ජනාවක් කන ආවර්ජනා කරන මානසිකාරයක් නැහැ. මානසිකාරයක් නැති වුණොත් සද්ද ඇහෙන්නේ නැහැ. දැන් අපි යම්කිසි දෙයක් අපි හිතමු අපි අපේ අවධානය පූර්ණ අවධානය වෙන අපි හිතමු ටීවී එකට යොමු වෙලා තියෙනවා ටීවී බලනකොට. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. නමුත් අපට ශබ්ද ආවර්ජනයක් නැති නිසා අපි ආවර්ජනය නැති නිසා කනේ හිත හටගන්නේ නැහැ. ඒ නිසා ඇහෙන්නේ නැහැ ශබ්දේ. ශබ්දේ ඇවිල්ලා කනේ වැදිලා යනවා. නමුත් විඥාන ශක්තිය කනේ හටගත්තේ නැති නිසා අපට ඒ ශබ්දේ ඇහෙන්නේ නැහැ. එතකොට අන්නේ ශබ්ද ආවර්ජනාව කියන එක මානසිකාර කියන එකත් කනත් සෝත කන කිව්වහම සෝත ප්‍රසාදය ශබ්දය සෝත විඥානේ. ඔය කරුණු කාරණා ටික රාශී වුණාම කන ශබ්දය සෝත විඥානෙත් එකතු වීම කනේ ස්පර්ශයේ සිද්ධ වුණාමයි ශබ්ද සංඥාවක් කියන එකක් දැනෙන්නේ. ඒ සංඥා මට්ටමේම තමයි පින්වත්නි ඒ ශබ්ද සංඥා මට්ටමේම තමයි ඒ කනේ හටගන්න සිතේම තමයි විඳීම කියන එක තියෙන්නේ. ඒ කනේ හටගත්ත සිතේම තමයි සංඥාව කියන එක කියන්නේ. ඒ කනේ හටගත්ත සිතේම තමයි මානසිකාරය කියන එකක් තියෙන්නේ. එතකොට එතන අපට ස්කන්ධ පහක් ගොඩ නැගෙනකොට වෙන වෙනම ගොඩ නැගෙනවා නෙවෙයි ශබ්දයක් ඇහෙනකොට පංචස්කන්ධයම එතන රාශි වෙලා තියෙන එකට වෙන් කරන්න බෑ. දැන් කනේ හටගන්න ශබ්ද සංඥාව සද්ද සංඥාව ශබ්ද විඳීමෙන් වෙන් කරන්න බෑ. එතකොට ඒ නාමයයි රූපයයි වෙන් කරන්න බෑ. එතකොට එතන ඒ නාමයයි රූපයයි එතන නාම එතන රූපය කියන්නේ කනයි ශබ්දයයි රූපයට යන රූපස්කන්ධයට. කනත් රූපයක්, කන කියන්නේ රූපයක්, ශබ්දය කියන්නේ ශබ්ද රූපය. එතකොට ඒක රූපස්කන්ධය වෙනවා. එතකොට ඒ කනේ හටගන්න සිතට විඥානය වෙනවා. ඒ කනේ හටගත්ත ස්පර්ශයේ නාම ස්පර්ශයේ නාමයටයි ඇයිති. ඒ ස්පර්ශය නිසා ශබ්ද විඳින එක නාමයටයි ඇයිති. සංඥාව නාමයටයි, සංචේතනාව නාමයටයි. එතකොට එතන තියෙන නාම රූප දෙකේ රාශී වෙලා තමයි ශබ්ද ඇසීම කියන ධර්මතාවයේ තියෙන්නේ. පංචස්කන්ධයේ වැය වෙලා තියෙන්නේ එතන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය ස්කන්ධ පහ වැය වෙලා තමයි ඔබට ශබ්ද ඇසීම කියන සුත කියන ධර්මතාවේ ගොඩ නැගෙන්නේ. නමුත් ඔබට ස්කන්ධ පහක් ඇති වෙලා නැති වෙලා යනවා කියන එහෙම දර්ශනයක් ඔබ තුල ගොඩ නැගෙන්නේ නැහැ. ඔබට ගොඩ නැගෙන්නේ ශබ්ද සංඥාව. ශබ්දයක් ඇහෙනවා. ඒ සංඥාවට විතර්ක කළාම හිතේ දැනගැනීමක් ඇති වෙනවා චිත්ත රූපයත් එක්ක. අන්න එතනින් තමයි ඔබට ලෝකය හමු වෙන්නේ. එතකොට ඔබට ලෝකය හමු වෙන්නේ පින්වත්නි මනෝ විඥාන මට්ටමේ. එතකොට සද්ද සංඥා මට්ටමේ ඔබට ලෝකය හමු වෙන්නේ නැහැ. ඒ සංඥා වෙනවා. අපි හිතමු ශබ්දයක් ඇහුණා. ඒ ශබ්ද සංඥා මට්ටමට ඔබ විතර කළාම ඒ සංඥාවට අදාළ මනෝ රූපය ඒ මනසින් මනෝ රූපයේ මට්ටමින් තමයි අතීතාවර්ජණයෙන් ඔබට මනසින් යමක් හඳුනා ගැනීම දැන ගැනීම කියන එක ගොඩ නැගෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි හිතමු බල්ලෙක් බුරනවා. උදාහරණයක් බල්ලෙක් බුරනකොට කනයි ශබ්දයයි දැන් අර බල්ල බුරන ශබ්දය ඇවිල්ලා සෝත කර්ණ සංඝ පටලේ වැදුනහම කනයි ශබ්දයයි සෝත විඥානේ එක තැන එතන ජනිත වෙනවා. ඒ ස්කන්ධ පහ උපදිනවා එතන. උපදිනකොට ශබ්ද සංඥාව ඇති වෙනවා. ඇති වෙච්ච තැන මේක නිරෝධයි. හැබැයි ඒ කනේ මට්ටමට ඔබට බල්ලෙක් හමු වෙන්නේ නැහැ. බල්ලෙක්ගේ හැඩයක්වත් බල්ලෙක්ගේ වර්ණයක්වත් බල්ලෙක් කියන අදහසක්වත් ඒ මොකවත් නැහැ. හැබැයි ශබ්දයක් ශබ්ද සංඥාවක් තියෙනවා. ඒ සංඥාවට ඔබ කල්පනා කරන විතර්ක කරන ඒ සංඥාවට අතීත දත්තය ඔබ හොයනවා. මොකද්ද ශබ්දේ? ඒ ශබ්දේ මොකද්ද කියලා ඔබ විපරම් කරනවා. ඔබ හොයනවා. අන්න එතකොට ඔබට ඒ ශබ්ද සංඥාවට ඔබ විතර්ක කරන අතීතයේ බලනකොට ඒ සංඥාවට ඇතුලෙන් දෙන දත්තය තමයි බල්ලෙක් මවල පෙන්වන හිතට. ඒ සද්ද සංඥාවට විතර කළාම ඇතුලට දාලා බැලුවහම මනෝමයෙන් අතීතාවර්ජනය කියහම බල්ලෙක් පෙන්වන්නේ.
බල්ලෙක් බුරණ සද්දේට බල්ලෙක් ඇතුලින් පෙන්නනවා. එතකොට ඒ බල්ල හැදෙන්නේ අර සද්ද සංඥා මට්ටමේ නේ මනෝ විඥාන මට්ටමේ. මන ධම්ම පටිච්ච මනෝ විඥාන මට්ටමේ තමයි බල්ල මැවෙන්නේ. අන්න එතකොට මනසයි මනෝ විඥානයයි චිත්ත රූපයයි. ඒකට කියන උපාදාය රූපය කියලා. එතකොට මනෝ රූප මට්ටමින් පෙර මතකයක් මතකයෙන් අතීතයේ තොරතුරුත් එක්ක තමයි ඔබට මනෝමයෙන් තමයි බල්ලෙක් හිතට මැවිලා පේන්නේ. එතකොට දැන් අර බල්ලා සද්ද ඇහෙන මට්ටමේ බල්ලෙක් නැහැ. එතකොට මනසේ මැවෙන බල්ලා බල්ලෙක් කියලා දැනගැනීමට ගියහම එළි ඒ මනසේ ඉන්න බල්ලා අර එළියේ සද්දෙට ගැට ගන්නවා. ඒ මනසේ ඉන්න මනසේ මනෝමයෙන් හදාගත්ත චිත්‍රූප මට්ටමේ හදාගත්ත බල්ලා එළියේ බල්ලට ආදේශ කරනවා. එළියේ ඉන්න බල්ලෙක් කෑ ගහනවා, එළියේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට මතයට සංකල්පයට බැස ගන්නවා. අන්න ඔබට එතකොට එළියෙන් බල්ලෙක් එන්නේ. අන්න එහෙම එළියට බල්ලෙක් පනව ගත්තාම අන්න ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය කියලා. දැන් ඔතන බල්ලෙක් ඇත්තෙම නෑ පින්වත්නි. ඒක තමයි ඇත්ත කතාව. දැන් අර චිත්ත මට්ටමේ කනේ හටගත්ත සිතේ චිත්ත මට්ටමේ ඔබට බල්ලෙක් හම් වෙන්නේ නෑ සෝත විඥාන මට්ටමේ. හැබැයි ඔබට සංඥාවක් එතනින් එනවා ඇතුළට. සද්ද සංඥාවක් එනවා. සද්ද සංඥාවට ආවහම බල්ල හිතුණුයි හදාගත්තේ. හිතින් හදාගත්තේ. හිතින් හදාගත්තේ අතීත දැනුමකින් එතන තියෙන මනෝ රූපය, චිත්ත රූපය. ඒ චිත්ත රූපේ බල්ලෙක් නෙවෙයි. ඒ චිත්ත රූපේ පින්වත්නි මායාවක්. චිත්ත රූපේ බොරුවක්. ওই චිත්ත රූප මට්ටමේ තමයි අපට පැටලෙන තැන. අපි හිර වෙන තැන, අපට වරදින තැන. ඔන්න ඔතන නිවැරදි වීමෙන් තමයි නිවන් දකින්නේ. චිත්ත රූප මට්ටමේ ඔබට බල්ලෙක් හමු නොවේ කියන එක ඔබ අද්දුටුවොත් ඔබ මේ සංසාරෙට අයිති නෑ. ඔබ සසරෙන් එතර වෙනවා. ඔබ නිවන් දකිනවා. ඔබේ චිත්ත රූප මට්ටමේ ඔබට බල්ලා ඇත්ත වෙනවා. ඒ බල්ලෙක් ඇත්ත වෙනවා මනෝ රූපේ. මනෝ රූපයක් තියෙන මේ මනෝ රූපය අර එළියේ සද්ද සංඥාවට ගැට ගහනවා. ගැට ගහලා එළියෙන් බල්ලෙක් ඉන්නවා කියලා ඒ බල්ලා බලන්න හැරෙනවා. ආයතන යොමු කරනවා. එහෙම නැත්නම් මොනවා හරි ඒ එළියේ බල්ලෙක් ඉන්නවා කියන සංකල්පේට, සත්පුජ්‍යල සංකල්පේට විතර්ක කරනවා. හිතුව ගමන් බල්ලට එක්ක ගහලා එලවනවා. එහෙම නැත්නම් කන්න ටිකක් දෙනවා. එහෙම නැත්නම් මොනවා හරි දෙයක් කායික මානසික වාසිය ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ ක්‍රියාත්මක වුණේ ඔබට මනෝමයෙන් හදාගත්ත බල්ලා එළියට පනවාගෙන එළියෙන් බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට කියපු නිසා. හැබැයි ඔතන බලන්න පින්වත්නි, එළියෙන්වත් මනෝමයෙන්වත් එළිය මනෝ කියලත් මනසේ හදාගන්නේ ද්වි ස්වභාවය. එතකොට ওই කොන්න මොනම තැනකවත් බල්ලෙක් හටගෙනම නෑ, ඉපදිලාම නෑ. ඒක තමයි ඇත්තම කතාව. ඒ ස්වභාවයට අපට අවදි වෙන්න බැරි නිසයි තණ්හාව. ඒ තමයි අන්නේ ස්වභාවයට ඔබ අවදි වුණොත් ඔබ මේ සංසාරයෙන් එතර වෙනවා. නිවන් දකිනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ අර සද්ද සංඥා මට්ටමෙත් මනෝ විඥාන මට්ටමෙත් බල්ලෙක් රහතන් වහන්සේට හමු වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ මහා ශුන්්‍යතාවයකටපත් වෙලා ඉන්නේ. ඒ නිසා එළියෙන්වත් මනෝමයෙන්වත් උන්වහන්සේට සත්පුජ්‍යල සංකල්පයේ ගොඩ නැගින්නේ. ආත්ම සංකල්පයේ ගොඩ නැගින්නේ. ආන්න ඒ නිසා නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ කියන මේ මහා ශුන්‍යත දර්ශනයට අවදි වෙලයි රහතන් වහන්සේ වැඩෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ සංසාරයට අයිති නැති සංසාරේ නිදහස් වෙලා යන්නේ. එතකොට බලන්න, දැන් අපි මේ තෝරගන්න ඕන තැන, විසඳගන්න ඕන තැන, ලිහාගන්න ඕන තැන තමයි මේ පෙන්නන්නේ. මෙතන ලිහාගත්තොත් තමයි ඔබ නිවන් දකින්නේ. ඔබ නිවන් දකින්න වෙන ක්‍රමයක් නැහැ. ඔබ දන්නව නම් කියන්න. මේ මනෝමය මට්ටමේ ඔබ රැවටීම මෙහෙම විදියට ලිහා ගන්න එක තමයි ලිහාගෙනයි කෙනෙක් නිවන් දකින්නේ. නිවන් දකින්න අවශ්‍ය නම් සසර දුකින් අත මිදෙන්න නම්, රාග දෝෂ මෝහ තණ්හාව දුරු කරන්න නම්, ආත්ම සංකල්පය දුරු කරන්න නම් ඔබ මේ ආයතන හයේ විද්‍යාව දැනගන්න ඕන. මේ විද්‍යාව අවබෝධ කරගත්තොත් මෙතන මේ සත්පුජ්‍යල සංකල්පයේ ගොඩ නැගෙන හැටි, සත්පුජ්‍යල සංකල්පයේ බිඳ වැටෙන හැටි, මේ අවිජ්ජා පත්‍යා සංඛාරා වෙන හැටි, අවිජ්ජා නිරෝධයෙන් සංඛාර නිරෝධයට යන හැටි, හේතුඵල ධමයට අනුව
ආයතන හය තුල මේ ගොඩනැගෙන විද්‍යාව ඔබ හඳුනා ගන්නට මොන විද්‍යාව ඉගෙන ගත්තත් වැඩක් නැහැ මේ ආයතන හයේ දුක ඇති වෙන හැටි විද්‍යාව දැනගත්තේ නැතුව දුක ඇති වෙන හැටි පටිච්චසමුප්පන්න ආයතන හය තුල ආරම්භණය තුල මේ දුක නිරෝධයට යන හැටි රාග දෝෂ මෝහ පටිච්චසමුප්පන්න උපදින හැටි රාග දෝෂ මෝහ පටිච්චසමුප්පන්න නිරෝධ වෙන හැටි මේ ආයතන හයේ විද්‍යාව නොදෙන මොන විද්‍යාව ඉගෙන ගත්තත් දුක දුරු වෙන්නේ නැහැ ඒ නිසා දුක ඇති වෙන හැටි දුක නැති වෙන හැටි ආයතන හය තුල අපි ඒක අවබෝධ කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අපි හොඳට හඳුනාගත්ත වෙන්නේ ධර්ම ශ්‍රවණය කළ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ ආන් එතකොටයි. එතකොට අපි ආයේ සලකා බලමු අර විසඳ ගන්න ඕන තැන තෝර ගන්න ඕන තැන දැන් සද්දයක් ඇහෙනවා අපි උපමාවකින්ම ගමු බල්ලෙක් පුරන සද්දේ. කනට ඇහෙනවා මේ කමටහනක් කියන්නේ මේ විපස්සනා කමටහනයි මේ කියන්නේ. මේ විදිහට යෝනිසෝ මානසිකාරයක යෙදෙන්නේ නැතුව මේ ආයතන හයේ පටලැවිල්ල ලිහන්න බෑ. මේ ආයතන හයේ පටලැවිල්ල ලිහන්න නම් ඔබ මේ විදිහට මේ ආයතන හය තුළ සත්‍ය අවබෝධයට පත් වෙන්න ඕනේ. යථාර්ථය දකින්න ඕනේ. ඇත්ත දකින්න ඕන. ඇත්ත දැක්මටයි මේ ආත්ම සංකල්පය ගෙවෙන්නේ. එහෙම නැත්නම් විද්‍යාව පහළ වෙන්නේ. එතකොට දැන් සද්ද සංඥාවක් එනකොට ඔබ දන්නව කනයි ශබ්දයයි සෝත විඥානය එකතු වෙලා සද්ද සංඥාවක් ආවා. ඒ සංඥාව හරියට මේ අත් දෙක එකට ගැටුණාම ගොඩනැගෙන සද්දයක්. ඒ සද්දයේ ගැටණයත් එක්කම ගොඩනැගෙනවා ඒක නතර වෙනවත් එක්කම සද්දය එතනම නැති වෙනවා. ඒ සද්ද වෙන කොහෙවත් තිබිලාව නෙවෙයි. මේ අත් දෙකෙන් ආව නෙවෙයි. ඉබේ ආවත් නෙවෙයි. බාහිර හේතුවන් නිසාවත් නෙවෙයි. මේ ගැටණය නිසාම පටිච්ච වෙලා ගොඩනැගුණා. ඒ ගැටණය නතර වෙනකොට මෙතන මේක නිරෝධ වුණා. ඒක අන්න ඒ වගේ තමයි අර සද්ද සංඥා මට්ටම. සද්ද සංඥා මට්ටමේ කනයි ශබ්දයයි සෝත විඥාන එකතු වීම කියන්නේ මේ අද් දෙක මෙහෙම ගැටුණාම ගොඩනැගෙන සද්දය වගේ. කනයි ශබ්දයයි කියන්නේ එකට එකතුණා කියන්නේ විඥානයත් එතන එකතුණා කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥා ගොඩනැගුණා. අද් දෙක එකට ගැටුණ ගමන් සද්දය ආවා. සද්දය එතනම නිරෝධයි. අන්න ඒ වගේ. එතකොට මේ මට්ටමේදී අපට කන හම්බ වෙන්නේ නැහැ. ශබ්දය හම්බ වෙන්නේත් නැහැ. විඥානය හමු වෙන්නේ නැහැ. ඒ දෙකේ ඝට්ටන ඒ තුනේ එකතු වීමෙන් ගොඩනැගෙන ඵලයක් තියෙනවා සද්ද සංඥාව. ඒ සංඥා මට්ටම තමයි අපට සංඥා වෙන්නේ. දැන් අපට මේ ඇහැට ඉස්සරහා තියෙන රූප පේන්නේ. අපි හිතන් ඉන්නවා දැන් මේ ඉස්සරහා පුටුවක් තියෙනවා, කැමරාවක් තියෙනවා, පිරිසක් ඉන්නවා, දැහැත් වට්ටියක් තියෙනවා, ඔරලෝසුවක් තියෙනවා, මේ නිමිති ටිකක් තියෙනවා. මේ බාහිරේ තියෙනවයි කියලා තමයි අපට දැනෙන්නේ. බාහිරේ තියෙන එකක් අපට පේන්නේ නැහැ පින්වත්. ඔබට මාව පේන්නේ නැහැ. ඔබ හිතන් ඉන්නවා මෙතන හාමුදුර කෙනෙක් බණ කියනවයි කියලා. හාමුදුරු කෙනෙක් ඔබට එළියෙන් හම්බ වෙන්නේ නැහැ පින්වත්නි. ඔබට මාව පේන්නේ නැහැ, මට ඔබව පේන්නේ නැහැ. එතකොට මේ පේන්නේ මොකද්ද? පේන්නේ රූප සංඥාවයි. රූප සංඥාවයි පේන්නේ. එතකොට ඒ සංඥා මට්ටමට තමයි විතර කළා අපි මනසින් හදලා එළියට පනවල තියෙන්නේ. අපිට ඒක හිතේ වේගෙට අපිට ඒක විශ්ය වෙන්නේ නැහැ. අපිට ආත්ම සංකල්පයෙන් ඝන සංඥාවෙන් මේ ඔක්කොම ග්‍රහණය වෙලා තියෙන්නේ. එතකොට රූප සංඥාවටයි අපි විතර කරන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා චක්කුම් බිකවේ යනි දස්සනං රූපම් බිකවේ යනි දස්සනං. මේ රූපේ දකින්න බෑ. දකින්න බෑ. එහෙනම් මේ පේන්නේ මොකද්ද? රූප සංඥාවයි. එතකොට සිතිවිලි තමයි පේන්නේ. රූප සංඥාවයි පේන්නේ. අපේ ඇහැවත් අපට පේන්නේ නෑ. අපේ ඉස්සරහා තියෙන රූප අපට පේන්නේ නෑ. චක්කු විඥානය අපට හමු වෙන්නේ නැහැ. ඇහැයි රූපයයි චක්කු විඥානයයි උපකාරයෙන් ගොඩනැගෙන රූප සංඥාවක්. සංඥාව නැමැති ඵලයේ තමයි අපට හම්බ වෙන්නේ. හේතුව හම්බ වෙන්නේ නැහැ. හැබැයි හේතුව ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඵල සංඥාවක් එන්න ඇහැ උදව් වෙලා තියෙනවා. ඒ සංඥාව එන්න ඇහැ රූප සංඥා උදව් වෙලා තියෙනවා. රූප සංඥා වෙන්න චක්කු විඥානය උදව් වෙලා තියෙනවා. ඇසේ ස්පර්ශය උදව් වෙලා තියෙනවා. උදව් වුණාට ඒක අපට හමු වෙන්නේ නැහැ. අපට හමු වෙන තැන සංඥා මට්ටම රූප සංඥාව. ඒ සංඥාවට විතර කළා තමයි අපි මනසින් දැනගන්නේ. යම් සංජානාති තං විතක්කේති. යම්ක් සංඥා වෙනොත් ඒකටයි විතක් කරේ. යම් විතක්කේ තං පපංචේති. යමක් විතර කරනවා නම් අන්න ඒක තමයි මනසින් සත්පුජ්‍යල සංකල්පයකින් දැනගන්නේ. පපංච ගොඩ නැගෙන්නේ තණ්හා දිට්ටි මානවල. ඉතින් ඕක තමයි මෙතන තියෙන දල සටහන. දල අවබෝධය ওই විදිහට ගොඩනගා ගන්න ආයතන හයෙම. එතකොට සද්දයක් ඇහෙන තැනත් පින්වත්නි කනයි ශබ්දයයි සෝත විඥානය එකතු වුනහම
සද්ද සංඥා මට්ටමක් ඇති වෙලා නිරෝධ වෙනවා. ඒ සංඥාවට විතර්ක කරාම බල්ලෙක්ගේ හඬක් නම් ඇහුනේ. ඒ සංඥාවට විතර්ක කරාම ඒ සංඥාවට අදාළ දත්ත ඇතුලින් බලනෝ ගවේෂණය කළා. බලනකොට බල්ලෙක් තමයි බල්ලෙක්ගේ හැඩයක් පෙන්වන්නේ. හිත පෙන්වන්නේ එහෙම එකක්. එතකොට අන්න මන ධම්ම පටිච්ච මනෝවිඤ්ඤාණ මට්ටමින් බල්ලෙක් හිතේ මැවෙනවා. ඒ මැවෙන බල්ල පින්වත්නි විඤ්ඤාණයෙන් අතීත සංඥාවත් එක මැවෙන බොරුවක් කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ මායාවක් කියලා ඒතන. ඒක ඇත්තක් නෙවෙයි. ඒ මනසේ මැවෙන බල්ලට බල්ලෙක් මනසේ මැවුනොත් ඒ මනසේ ඉන්න බල්ල හරියට අර මේ අර හේව නැල්ල වගේ එකක්. ඡායාව වගේ එකක්. එහෙම නැත්තම් අර කණ්ණාඩියේ මැවෙන්නේ. දැන් අපි හිතමු මේ බිත්තිය සම්පූර්ණ කණ්ණාඩියක් කියලා. ওই කණ්ණාඩිය දැන් ඕගොල්ලන්ගේ ප්‍රතිබිම්බේ වැටිලා තියෙන කණ්ණාඩි. ඔක්කොම පේනවා දැන් මේ පැත්තේ තියෙන ඔක්කොම අර කණ්ණාඩියේ පේනවා. ඉතින් යමෙක් ගිහිල්ලා ওই කණ්ණාඩියට අත දාලා අර කණ්ණාඩියේ පේන දේ ගන්න ගියොත් ගන්න පුළුවන්ද? කණ්ණාඩිය අත වදිනව ගන්න බෑ. එතකොට මේ කණ්ණාඩියේ හැබැයි තියෙන වගේම පේනව නේද? කණ්ණාඩියේ දැන් මෙතන පුටු තියෙනවා, මිනිස්සු ඉන්නෝ. මේ ඔක්කොම අපි ඔක්කොම වැටලා තියෙන කණ්ණාඩි. වැටුනහම ඒ විදියටම පේනවා. හැබැයි පෙනුනාට ඒ ඔක්කොම බොරු නේද? කණ්ණාඩි එහෙම එකක් නැහැ. දැන් මෙහෙ තියෙන එක නේද එහෙ වැටිලා තියෙන්නේ කියලා මෙහෙ ඇත්ත කරගන්න එපා. කණ්ණාඩියේ ප්‍රතිබිම්බයට හිතන්න. නැත්නම් උපමාව ඔයගොල්ලෝ හිතන්නේ මෙහෙ තියෙන රූපේනේ එහෙ වැටුනේ එහෙ බොරුනාට මෙහෙ ඇත්තයිනේ. කියලා මෙහෙ රූපේ තමයි ගන්නෙ. එතකොට ඒක අහුවෙන්නේ නැහැ. ධාතු රූපේ අර කණ්ණාඩියේ වැටෙන රූපේ ඒ කණ්ණාඩියේ රූපේ ගන්න බෑ කියලා ඊගත් හිතන්න ඕනේ. ඒ කණ්ණාඩි ඉස්සරහට දැන් අනෝ බල්ලෙක් හරි පූසෙක් හරි එනවා මෙතෙන්ට. ඌත් බලනෝ කණ්ණාඩිය දිහා. එතකොට ඌට මොකද වෙන්නේ? ඒ බල්ල පූස බය වෙනවා. තා බල්ලෙක් තා පූසෙක් ඉන්නවා කියලා බය වෙනවා. එයාට ඒක ඇත්ත වෙනවා. එතකොට මොකද කියන්නේ? දෙන්නම ගිහිල්ලා පණිනෝ කණ්ණාඩියට. චූටි දරුවෝ හිටියොත් ඒ දරුවත් ගිහිල්ලා අර කණ්ණාඩියට ගහනවා. එයත් පණිනෝ කණ්ණාඩිය. මොකද අර කණ්ණාඩියේ පේන දේ ප්‍රතිබිම්බේ එයාට ඇත්ත වෙනවා. ඒ අය එහෙ තියෙන මෙහෙ තියෙන එක එහෙ වැටිලා තියෙන්නේ කියලා එහෙම එයාට හිතන්නේ නැහැ. ඒගොල්ලෝ අර පේන ස්වභාවයටම ඇත්ත කියලා පිළිගන්නවා. අන්න එතකොට බලන්න අර කණ්ණාඩියේ ඒ විදියට පෙනුනාට ඒ පේන සියල්ලම බොරු නේද? ප්‍රතිබිම්බ මට්ටමට මේ ප්‍රතිබිම්බ මට්ටමට ඒ සියල්ලම බොරු. එතකොට අර කණ්ණාඩියේ මිනිස්සෙක් ඉන්නෝ ඒ මිනිස්සෙට ගහන්න ඕන කියලා ගැහුවොත් කවයි මිනිස්සෙට වදින්නේ නැහැ කණ්ණාඩියට වදින්නේ. එතකොට ඒ කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ වගේ පෙනුනට සියල්ලම බොරු. අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බය හා සමානම එකක් තමයි ඔය හිතට පේන්නේ. කිසිම වෙනකමක් නැහැ. අබමල් රේණුවක වෙනසක් නැහැ. අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ යම්සේ බොරු වුණාද සියල්ල පෙනුනාට සියල්ල හිස් වුණා හිස් වගේ සියල්ල බොරුවක් වගේ. මනසේ පේන බල්ලද පින්වත්නි අර ප්‍රතිබිම්බය හා සමානම එකක් තමයි අර මනසේ පේන්නේ. ඉතින් අර අන්නේ වගේ මනසට ඔබට ඒක වැටහුනොත් ඔබේ මනසට පේන චිත්‍ර රූපෙට ඔබ ලකුණු දෙන්නේ නැහැ. ඔබ ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ. ඔබට ඒක උපේක්ෂා සහගත වෙන, ඔබට ඒක බොරුවක් මායාවක් වෙන. ඔබට අර ප්‍රතිබිම්බය වගේ පේනවා. අර පාරේ යනකොට දවල්ට ග්‍රීස්ම වෙලාට වතුර වගේ පේනවා. පෙනුනාට ඒ මොකද්ද පේන්නේ? මිරිඟුවක්. හැබැයි මේ මිරිඟුවේ වතුර වගේ පෙනුනට වතුර බිඳුවක්වත් තියනවද? මේ මිරිඟුවේ වතුර නැහැ. ආන් මේ වගේ තමයි ওই මනසට පේන එක පින්වත්නි මිරිඟුවක්. දැන් ඔබ හිතන්න, දැන් මම කියනවා ඔබ හිතන්න, ඔබ ඕන එකක් හිතන්න මනසට. අපි හිතමු gedara. gedara ඔබට මැවිලා පේනවා. හැබැයි මැවිලා පේන තැන gedara තියෙනවද? ওই මිරිඟුවක් නේද? අර ප්‍රතිබිම්බය වගේ එකක් නේද හිතට පේන්නේ? දැන් ඔබේ අම්මා ගැන හිතන්න. අම්මා ගැන කියනකොට ඔබට අම්මා හිතට පේනවා. හැබැයි ওই පේන තැන අම්මා ඉන්නවද? ඔබේ තාත්තා ගැන ඔබ හිතන්න. ඔබට හිතට මැවිලා පේනවා. එතන තාත්තා ඉන්නවද? නෑ. අර ප්‍රතිබිම්බය වගේ බොරුවක් තියෙන. ඔබ ඔබ ගැනම හිතන්න. ඔබ ඔබට මැවිලා පේනවා. ඔබේ මේ හැබැයි එතකොට ඔබට මැවිලා පේනට පේනුනට ඔබවත් ඉන්නවද එතන?
අන්න තමන්වත් එතන නෑ නේද? තමන්ට තමන්වත් නැති වෙලා යන. අනාත්ම ධර්ම කියන්නේ ඒකයි. ඔබ මොනව සිහි කරත් ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් අඹු දරුවන් මිල මුදල් ඔය මොනව හිතුවත් යාන වාහන ගැන මොනව ගැන හිතුවත් ඔබට මනසේ සියල්ල පේනවා. හිතන හැමදේම හිතට පේනවා. කණ්ණාඩි ඉස්සරහට තියෙන හැමදේම මේ විදිහටම අවකාශෙත් පේනවා, කණ්ණාඩියත් පේනවා, වර්ණ ඔක්කොම පේනවා. හැබැයි කිසි දෙයක් නැහැ, සියල්ල හිස්. ඒ වගේ තමයි මනසේ මට්ටම. මනෝ රූපේ සියල්ල පේනවා මනසට. හැබැයි සියල්ල හිස්. සියල්ල බොරුවක්, සියල්ල මායාවක්, සියල්ල මිරිඟුවක්, සියල්ල අර ප්‍රතිබිම්බය වගේ බොරුවක්. අන්න ඒ මට්ටම මට ඔබට බලන්න ඔබට එහෙම අවදියක් දැනීමක් තියෙනවද කියලා. ඒ දැනීමට, ඒ අවදියට ඔබටපත් වෙන්න පුළුවන් නම් ඔබ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය දැනගත්ත වෙනවා. එතකොට ඔබට එනවා මේ සියල්ල පේනෝ වගේ පෙනුනට, ඇහෙ සියල්ල තියෙනෝ වගේ දැනුනට කිසි දෙයක් නැහෙනි. නිස්සත්වෝ, නිජ්ජීවෝ, ශුන්‍යෝ. අර කණ්ණාඩි ප්‍රතිබිම්බය තුල සත්වෙක් ඉන්නවද? දෙයක් තියෙනවද? ජීවයක් තියෙනවද? නෑ. සියල්ල තියෙන වගේ තේුණට සියල්ල ශූන්‍යයි. ආන්නේ වගේ තමයි ওই මනසට පේන තැන සියල්ල ශූන්‍යයි. සියල්ල නිස්සත්වෝ, නිජ්ජීවෝ, ශුන්‍යෝ. අන්නේ ධර්මතාවය. එතකොට ඔබට පහළ වෙච්ච හිත, තමන්ට පහළ වෙන හිතද තමන්ට බොරුවක් වෙනව නේද? දැන් දැනගන්නව දැහත් වට්ටිය කියලා. දැන් දැහත් වට්ටිය කොහෙන්ද හම්බෙන්නේ? එළියෙන්ද හිතින්ද? මනෝ මේ මට්ටමින් හම්බෙන්නේ. දැන් එතන දැහත් වට්ටි තියෙනවා. එතකොට දැහත් වට්ටිය කියන හිත බොරුවක්. ඔබ අම්මා ගැන මතක්, අම්මා සිහිපත් කරගන්න. දැන් අම්මා හිතට පේනවා. හිතට පේන තැන අම්මා ඉන්නවද? නෑ නේ. දැනගත්ත හිත බොරුවක් නේ. තමන්ගෙම හිත තමන්ට බොරු වෙනවා. තමන්ගෙම හිත තමන්ට මිරිඟුවක් වෙනවා. තමන්ගෙම හිත තමන්ට අර ප්‍රතිබිම්බය වගේ එකක් වෙනවා. මායාවක් වෙනවා, සිහිනයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණ මායාවක් කියලා දේශනා කළේ. මේ විඤ්ඤාණය මායාවකි. එතකොට අන්නේ බලන්න. එතකොට බලන්න බොන එකක් හිතන්න. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපායවල, ඉදකඩම් යාන වාහන, ගෙවල් දොරවල්, අඹු දරුවෝ, එහෙම ඕන එකක් හිතුවොත් ඒ සියලුම මනසේ ගොඩ නැගෙන ඒ විඤ්ඤාණ තිරේ වැටෙන ඒ සියලුම ප්‍රතිබිම්බ ඇත්තක්ද බොරුවක්ද? බොරුවක්. අන්න එතකොට ඔබේ හිතම බොරුවක් නේද? හිතම මායාව. එතකොට හිත කියලා එකක් ඔබ යමක්ද දැනගන්නේ මනසින්, රූප සංඥාවෙන් යමක් දැනගන්නවද? ඒක මොන බොරු වෙනවා? ශබ්ද සංඥාවෙන් යමක්ද දැනගන්නේ? ඒක බොරු වෙනවා. ගන්ධ සංඥාවෙන් යමක්ද දැනගන්නේ? ඒක බොරුවක් වෙනවා තමයි. ඒක හිස් වෙනවා. ගන්ධ සංඥාවෙන් යමක්ද දැනගන්නේ? අනේ ඒක හිස්. රස සංඥාවෙන් යමක් දැනගන්නවද? අනේ හිත බොරුවක් වෙනවා. පොට්ටබ්බ සංඥාවෙන් යමක්ද දැනගන්නේ? හිතද බොරු වෙනවා. මනසින් අතීත අනාගත බාහිර හෝ ආවර්ජනා කළ යමද දැනගනි, දැනගත් එක බොරු වෙනවා. මායාවක් වෙනවා, මිරිඟුවක් වෙනවා. ආන්නේ මට්ටමට ඔබට ගොඩ නැගුණොත් විඥානංච පජානාති. එතකොට මේ විඥානේ නිකන් දැනගන්න එක නෙවෙයි. විඥානේ ඇත්ත ඇති සැටියෙන් පිරිසිඳ දැනගත්තා වෙනවා. අන්න ඒකට කියනවා පජානාති කියලා. අන්න එතකොට විඤ්ඤාණංච පජානාති. විඤ්ඤාණ සමුදේ උනේ අර සංඛාර සමුදය, විඤ්ඤාණ සමුදේ. එතකොට අර අවිජ්ජා සංඛාරයත් එක්ක බලවත් වුණු නාම රූප නිසා තමයි විඤ්ඤාණයට තිතියක් පැනවෙන්න පුළුවන්, විඤ්ඤාණය පිහිටන්න පුළුවන් උනේ. අවිජ්ජා සංඛාරයේ නිරෝධයල විඤ්ඤාණය පිරිසිඳ දැක්කොත් නාම රූප, එතකොට සංඛාර බලවත් වෙන්නේ නැහැ, නාම රූප බලවත් වෙන්නේ නැහැ. නාම රූප නිරෝධ වෙනකොට විඥාණයට පිහිටන්න තැනක් නැතුව යනවා. විඥාණය නිරෝධ වෙනවා. අන්න විඥාණ නිරෝධය දැනගත්තා. ඒකට කියනවා අපපතිඨිත විඥාණං කියලා. ඒකට කියනවා විඥාණං උපරුජ්ජති. විඥාණය නිරෝධයට ගියා. විඥාණය අපපතිඨිත වුණා. විඥාණය අනිදස්සන වුණා. අන්න විඥාණය නිරෝධයට ගියා කියලා කියනවා. එතකොට අන නාම රූප නිරෝධ වීමෙන් සංඛාර නිරෝධ වීමෙන් විඥාන නිරෝධ වෙනවා. නිර්ඥාන නිරෝධ වෙන මාර්ගය මොකද්ද? විඥානයේ පිරිසිඳ දැකීමම නේද? අන විඥානයේ ඇත්ත දැක්ක නිසායි විඥානය හටගන්න හේතු නිරෝධ වෙලා නිරෝධේ සාත්තුනේ. විඥානයේ ඇත්ත පිරිසිඳ දැකීම තමයි මාර්ගය. සම්මා දිට්ඨි.
අන්න විඤ්ඤාණංච පජානාති විඤ්ඤාණ සමුදයංච පජානාති විඤ්ඤාණ නිරෝධංච විඤ්ඤාණ නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තහවතාපිකෝ ආවසෝ සම්මාදිට්ඨි හෝති. එපමණකින්ම සම්මාදිට්ඨික වෙනවා. විඤ්ඤාණය විඤ්ඤාණ සමුදය විඤ්ඤාණ නිරෝධය විඤ්ඤාණ නිරෝධගාමිනී මාර්ගය. ඔය ටික දන්නව නම් දකින්නව නම් එපමණකින්ම සම්මාදිට්ඨික වෙනවා. උජුගතාස දිට්ඨියේ දෘෂ්ටිය ඍජු බවටපත් වෙනවා. ආගතෝ ඉමං සද්ධම්මන්ති මේ ධර්මයට පැමිණි කෙනෙක් බවට පත් වෙනෝ මේ ධර්මයේ කෙරෙහි නොසෙල් වෙන ප්‍රසාදයට පත් උනා වෙනෝ සෝතාපන්න බවට පත් උනා වෙනෝ. අන්න ඒ කෙනා තමයි එතකොට තමයි දර්ශන ඥානයට පත් උනා කියලා කියන්නේ. එතකොට බලන්න ඔය දර්ශන ඥානය ඔය විදිහට තමයි බුදුරජාන් වහන්සේගේ පණිවිඩය. දැන් බලන්න අතීතයේ ඉඳලා එන විඥානයක් තියෙනවද? අනාගතයේ යන විඥානයක් තියෙනවද? එහෙම එකක් නෑ. විඥානේ පටිච්ච සමුප්පන්නයි. දැන් ඇහි හට ගන්න හිත කනේ හට ගන්නවද? කනේ හට ගන්න හිත ඇහි හට ගන්නෑ. ඇහෙන් දැනගන්නකොට රූප දැනගන්නේ, කනෙන් දැනගන්නකොට ශබ්ද දැනගන්නේ. එතකොට ඇහෙන් හටගත්ත හිත කනටවත් යන්නේ නෑ. කනේ හට ගන්න හිත ඇහැටවත් එන්නේ. ආයතන හයකටවත් යනේන විඥානයක් නෑ. ඒ එක ආයතනයක ඒ විඥානේ හටගෙන එතනම ඉපිද නිරෝධයි. ආයි වෙන තැනක පටිච්ච සමුප්පන්න වෙලා ගොඩ නැගෙනවා, එතනම නිරෝධයි. එතකොට ඒ තැනම අලුත් විඤ්ඤාණ තමයි ගොඩ නැගෙන්නේ. එකම විඤ්ඤාණයක අත්දැකීමක් අපි නැහැ අපි මේ ජීවිතේ කවදාක. අර එකම ගඟට දෙපාරක් බහින්න පුළුවන්. එකපාරක් අඩිය තියලා ගන්නවා. ආයි ගඟට බහිනවයි කියලා මං හිතාගෙන ආයි ගඟට බහින්න පුළුවන්. ඒ ගඟට ආයි බහින්න බෑ. ඒ තියපු වතුර ගිහිල්ලා පල්ලෙහාට. ආයි තියෙනකොට අලුත් වතුරක් තියෙන. එකම ගඟට දෙපාරක් බහින්න බෑ. ආන් ඒ වගේ තමයි මේ විඤ්ඤාණය කියන එක අත්දැකීම පින්වත්නි එක ආරම්මණයකින් දෙපාරක් බලන්න බෑ. දැන් මම මේ දැහත් වට්ටිය දිහා බලලා හැද දෙක පියාගෙන ආයි බලනවා. අර කලින් බලපු විඤ්ඤාණය නෙමෙයි දැහත් වට්ටිය නෙමෙයි අතන තියෙන්නේ. ඒ ඇහත් නෙවෙයි. ඒ රූපෙත් නෙවෙයි. ඒ හිතත් නෙවෙයි. ඒ සංඥාවත් නෙවෙයි. දෙවෙනුවට බැලුවහම දැන් කලින් බලනකොට එක සංඥා ටිකක් ගොඩ නැගෙන දෙවෙනුව බලනකොට ඊට වඩා වෙනස් සංඥා ටිකක් එනවා වැඩිපුර. එතකොට සිත වෙනස් වෙලා. ඒ වගේ සද්ද සංඥාය, ගන්ධ සංඥා, රද්ද සෝත විඥානේ, ගහන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ ගත්තාම ආයතන හයේම පින්වත්නි මේ සිත පටිච්ච සමුප්පන්නෝ හට ගන්නෝ නැති වෙනෝ, ඉපද නිරෝධ වෙනෝ, ඉපද නිරෝධ වෙනෝ, ඉපද නිරෝධ වෙනෝ. යන එන විඥානයක් නැහැ. තියෙන තැනක් පනවන්න බෑ. විඥානේ තියෙන්නේ ඇහේ නේද, කනේ නේද, නාසයේ, දිවේ, කයේ, මනසේ නේද, හදවතේ නේද හිත තියෙන්නේ, මොලේ නේද හිත තියෙන්නේ. එහෙම කියන්න බෑ. තියෙන තැනක් පෙන්වන්නත් බෑ, යන එන තැනක් පෙන්වන්නත් බෑ. පටිච්ච සමුප්පන්නව ඒ මොහොතට ගොඩ නැගෙනවා. ඒ මොහොතට නිරෝධයි. පෙර නොතිබීම හටගත්තා. ඒ පිට නිරෝධයි. අන්න එහෙමයි පණවන්න බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය පටිච්ච සමුප්පන්නයි කියලයි පෙන්වලා තියෙන්නේ. ඒක සංකතයි, අනිත්‍යයි, දුකයි, යදනිච්ඡන්තොන් දුක්ඛං අනිදේශා දුකයි, අනිච්චනන් දුකන. විඤ්ඤාණය මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසු නෑ. විඤ්ඤාණය සංකතය පටිච්ච සමුප්පන්න ධර්මයක්. ඔන්න ඔය විදියට තමයි තමන්ගේ හිත දකින්න ඕනේ. එතකොට බලන්න ඔය විදියට තමන්ගේ මනස දකින්න ඕනේ. එතකොට අපට ඕක අවබෝධය කරා යනකොට අපට තේරෙන්න ඕන විඤ්ඤාණය කියලා එකක් පටිච්ච සමුප්පන්නව හැදිලා නිරෝධ වුණාට නිරෝධ වෙන ධර්මතාවයක්. එයද අපට අනිදස්සන ස්වභාවයෙන් අපපwidetilde ස්වභාවයෙන් ඔබ දැක්කොත් තමයි අර බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය නියම තැනකින් ඇල්ලුවා වෙන්නේ. ඒ කියන්නේ විඥානය ඔබ අවබෝධ කරනකොට විඥානේ අපපwidetilde ස්වභාවය කියන්නේ පිහිටන් නැති ස්වභාවය. දැන් අපි හිතමු සද්දයක් ඇහෙන අර බල්ලගේ සද්දය ඇහෙනකොට බල්ල පුරනකොට සද්දය ඇහෙනකොට ඔබට බල්ලෙක් කියලා දැනගන්න බෑනේ ඇහෙන මට්ටමේ. ඔබ බල්ලෙක් කියලා දැනගන්න මට්ටමට යනකොට මනෝ විඤ්ඤාණ මට්ටමෙන්නේ චිත්ත රූප මට්ටමකින්නේ දැනගන්නේ. බල්ල හිතේනේ ඇඳෙන්නේ. මනසේ මනසට පේන මනෝ රූපයක් වශයෙන් බල්ල හිතේ ඇඳෙනවා. ඒ හිතින්නේ දැනගන්නේ බල්ලෙක් කියලා. ඒ දැනගත්ත තැන බල්ලෙක් ඉන්නවද? ඒ දැන ගැනීම වැරදි නේද? මනෝ රූපයකට බල්ලෙක් කියලා දැනගන්න. ඒ බල්ල එළියේ ඉන්නවයි කියලාත් හිතනවා. අන්න එතකොට ඊට වඩා දෘෂ්ටි එතකොට. දිට්ටිගතයි, සක්කාය දිට්ටියට බැසගෙන. එතකොට මනසෙත් බල්ලෙක් හමු වෙන්නේ නැහැ.
එතන බල්ලෙක් කියලා රැවටිලා ඒ මදිවට ඒක එළියෙත් ඉන්නවයි කියලා හිතනවා. එළියටත් ගැට ගහනවා. අන්න එතකොට එළියත් ඇත්ත වෙලා. එතකොට භෞතිකෙත් ඇත්ත වෙලා මනෝමය තත්වයක් ඇත්ත වෙලා. එතකොට ඇත්ත වුණාම ඒ කෙනාට මේ තණ්හාව නැති කර වෙන්නේ නැහැ. ඇයි ලෝකේ ඇත්ත වෙලා? හිතෙත් බල්ලෙක් කිනු බාහිරත් තියෙනවා. එතකොට ඇති ඇති බවට යමක් හම්බුනහම එයාට තණ්හාවෙන් බැඳෙන එක නවත්තන්න බෑ. අවිද්‍යාව අවිද්‍යාවෙන් වැහුනොත් තණ්හාවෙන් බැඳෙනවමයි. මෙතන එළියෙන් අප සද්ද සංඥා මට්ටමේ බල්ලෙක් හමු වෙන්නේ නැහැ. මනෝ විඥාන මට්ටමේත් මනෝ රූපයක් තියෙන එතන බල්ලෙක් නැහැ. එතකොට එතනත් නැහැ මෙතනත් නැහැ කියලා දැනගත්තොත් නැත කියන අන්ත නෙවෙයි. ශුන්්‍යතාවය දැක්කොත් අන්න ඔබට බල්ලෙන් එළි බල්ලෙක් එළියෙන්වත් මනෝමයෙන්වත් හමු වෙන්නේ නැහැ. අන්න අපතිට්ඨිත වෙනව. අන්නේ ස්වභාවය අවබෝධ කරගෙන වටහාගෙන අර බල්ලට කෑම ටිකක් ඕනම් දෙන්න පුළුවන්. බල්ලෙක් කියලා දැනගන්නත් පුළුවන්. ඒ බල්ලට කතා කරන්නත් පුළුවන්. ඒ බල්ල ඇසුරු කරන්නත් පුළුවන්. ඒ බල්ලට කන ටිකක් දෙන්න පුළුවන්. ඕනම් එලවන්නත් පුළුවන්. හැබැයි ඔබට අවදියක් තියෙනව ඇතුලෙන්. එළියෙත් මනෝමෙත් එහෙම යමක් දෙයක් සත්වේ පුජ්‍යලෙක් නැති බවට අවදියක් එන්න ඕන. සිහියක් එන්න ඕන. ඒ සිහියට අවදි වෙලා සම්මතේ කර වැඩ කරන්න පුළුවන්. බල්ලට ඕනනම් කරදරයක් නම් එලවන්න පුළුවන්. ඕනනම් කන්න ටිකක් දෙන්න පුළුවන්. ඕන එක ගණන් ගන්න නැතුවත් ඉන්න හඳුන එහෙම බල්ලෙක් කෑ ගහනවා කියලා කියන්නත් පුළුවන් හිතන්නත් පුළුවන්. කයින් සිතින් වචනින් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. හැබැයි ඔබට අවදියක් සිහියක් නුවණක් ඥානයක් තියෙන්න ඕන. මේ මෙතන මේ ක්‍රියාවලියේ එහෙම යමක් දෙයක් සත්පුජ්‍යල වශයෙන් ගත හැකි දෙයක් යමක් දෙයක් හමුණ වෙන බවට ඔබට අවදියක් නුවණක් සිහියක් ඔබට ඇති කරගන්න පුළුවන්. අන්න ඒකට අවදි වෙලා සම්මතේ වැඩ කරන්න පුළුවන්. එතකොට ඔබට අර බල්ල නිසා දුකක් එන්නේ නැහැ. ඒ බල්ල නිසා ලෝභය, ద్వේෂය, මෝහය, මානය, තණ්හාව අන්න ඒව ඇවිල්ලා දුක නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ අර එළියෙන්වත් මනෝමයෙන්වත් බල්ලෙක් නැහැ කියලා කියන එකකට වඩා මේ දුක ඇති වෙන්නේ මෙහෙමයි, දුක නැති වෙන්නේ මෙහෙමයි. එතකොට මේ විදියට තේරුම් ගැනීමෙන් අපි උත්සාහවත් බලන්නේ මනසේ දුක නැතිව දුකක් නැතුව පංච දුක අවබෝධ කරලා දුක නැතුව ජීවත් වෙන්නයි බලන්නේ. එතකොට මේ අවබෝධය තුළ දුකයි දුරු වෙන්නේ. දුකයි නැති වෙලා තියෙන්නේ. බල්ල නැති වෙනවා, තමන් නැති වෙනවත් නෙමෙයි. සත්පුජ්‍යල සංඥාව නැති වෙනවා. සම්මතයේ ක්‍රියාකාරීත්වයේ විදියටම වෙනවා. හැබැයි දුකක් නැහැ. කෙලෙස් දාහ දෙවිල්ලක් නැහැ. ලෝභ දේශ මොහයක් නැහැ. තණ්හා දිට්ඨි මාන නැති වෙලා සත්පුජ්‍යල සංකල්පයේ බිඳ වැටිලා අනාත්ම ධර්මතාවයකට අවබෝධ වෙලා සම්මතේ ඒ කට කරන වියන විදියටම ඒ හැඟීම ඇතිවම ජීවත් වෙන්න පුළුවන්. ඒ හැඟී සම්මතේ අපි යම්කම් විදියේ මානුෂිකමය යම්කිසි හැඟීමකින් ජීවත් වෙනවනේ. දැන් දරුවත් එක්ක ඉන්නකොට දරුවත් එක්ක ආදරයෙන් කරුණාවෙන් සෙනෙහසින් ඉන්නේ. ඒ දරුවට කතා කරනකොට ආදරයෙන් සෙනෙහසින් කතා කරන්නේ. එතකොට මේ විදියට මේ හැඟීමෙන් එයත් එක්ක ඉන්න පුළුවන්. හැබැයි ඒ හැඟීම තුළ දුකක් වේදනාවක් එන්නේ නැහැ. දරුව මැරුණයි කියමු. මැරුණට දුකක් නැහැ. එතකොට අපි හිතමු කෙනෙක් වැරදි කරනවා. එයාට තද බොහොම තදින් අවවාද කරන්න පුළුවන්. නිකන් ද්වේෂයෙන් වගේ ඇවිස්සීලා වගේ වේ ආවේගවත්ව කියන්න පුළුවන්. ඒ ආවේගය වේග ඒක බොරුවක්. නමුත් ඒ ප්‍රකාශයේ අවවාදයේ වේගවත්ව කරන්න පුළුවන්. හැබැයි වේගවත්ව කරා කියහට ආත්ම දෘෂ්ටියක් ගොඩ නැගින්නේ නැහැ යාට. හැඟීම පරිහරණය කරන සත්පුජ්‍යල භාවයන් නැතුව. එතකොට අන්නේ නිසා ඒක එතකොට රංගපෑමක් වගේ එකක්. එතකොට අන්නේ අවබෝධයටපත් වෙලා අන්න එතකොට දුකක් ගොඩ නැගෙන්නේ නැහැ යාට. දුක එන්නේ නැහැ. කෙලෙස් නැහැ. අන්නේ නිසා බුදුරජාන් වහන්සේ මේ දුක නැතුව ජීවත් වෙන විද්‍යාව තමයි උන්වහන්සේ දේශනා කළේ මේ ධර්ම අවබෝධ කරගෙන විඥානය අවබෝධ වීමෙන් අන්නේ කෙනාට පුළුවන්කම තියෙන මේ සසර දුක නිමා කරගන්න. ඒ නිසා විඥානය දැනගෙන විඥානය හටගන්න හේතුව විඥාය නැති වෙන හැටි විඥා නිරෝධය දැනගෙන විඥානයේ මායාවක් හැටියට අවබෝධ කරගෙන විඥානය කියන්නේ සම්පූර්ණ මායාකාරයේ සිහිනයක් වගේ එකක්. විඥානය කියන්නේ හීනයක් වගේ එකක්. මායාවක් වගේ මිරිඟුවක් වගේ බොරුවක් වගේ අර ප්‍රතිබිම්බය වගේ දෙයක් තමයි අපේ මේ හිත. ඒ හිතේ ඇත්ත නොදකීම නිසායි අපේ මේ රැවටීම. ඒ රැවටීම නිසා තමයි මේ සංසාර සියලු දුක. එතකොට තමන්ගෙම හිතට තමන් රැවටීම නිසා තමයි
ඇත් සමන්ගේ හිතම තමන් අවබෝධ නොකිරීම නිසා තමයි සියලු දුක ගලාගෙන යන්න. සිත අවබෝධ කළොත් දුගෙන් නිදහස් වෙනවා. එනිසා මේ පින්වත් හැම දෙනාටම මේ විඤ්ඤාණ මායාව අවබෝධ කරගෙන මේ සංසාර දුක නිමා කරගන්න මේ අනුශාසනාව මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරන අතර අද ධර්ම දේශනාවේ දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා ඉවෝන් චාන්දි ලියනගේ මහත්මිය, ධම්මික සුරංග මහතා, අමාලී ලියනගේ මහත්මිය, නීලා ලියනගේ මෑණියන්, පුෂ්පා අමරසිංහ මහත්මිය, අජිත් අමරසිංහ මහතා, ජානකී අමරසිංහ මහත්මිය, මහාචාර්ය උදිත් ජයසිංහ මහතා, ධම්මගේ ආර්ය රත්න මහතා හා නිපුන් රවිත් විහාර සාරා යන දරු මුණුපුරු මිනිපිරියන් විසින් සැදැහැති දායකත්වයේ දරා තිබෙනවා. ඒ දායකත්වයේ දරූ සැදැහැති පින්වතුන්ට මේ උතුම් ධර්ම දානමේ මහා කුසල ශක්තියේ බලයෙන් තුනුරුවන් සතු ගුණ බලයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සියලු සම්‍ය ප්‍රාර්ථනා 100%ක් සමෘද්ධ වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ගෞතම බුදු සසුනේම සසර දුක නිමා කරගන්න හැම දිනාට මේ උතුම් ධර්ම දානමේ මහා පිංකම ආශිර්වාදයක් වේවා, පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අරමුණ මීට මාස 7කට පෙර පරලෝ සැපත් ස්ටැන්ලි එඩ්වර්ඩ් ලියනගේ පියාණන්ගේ 19 වන දිනේට යෙදෙන 78 වන ජන්මදිනයේ සැමරීම වෙනුවෙන් එතුමන්ට මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සසර ගමන සුවපත් භාවයට පත් වේවා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු. දැනට සුජීවත් හා වයෝවෘද්ධව සිටින ධනවති එට්ටිගේ නැන්දනිය ඇගේ 85 වන ජන්මදිනයේ මැයි මාස 17 වන දිනට යෙදී ඇති බැවින් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනය ලැබේවා. විංසත් සතවර්ෂ අධික කාලයක් දීර්ඝාවිසත් වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරාන. ඥානසේන සිල්වා අමරසිංහ පියාණන් මාමණ්ඩිය පරලෝ සැපත් වී මැයි මාස 4 වන දිනට වසර 18ක් පිරීම නිමිත්තෙන් එතුමාට මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සසර දුක කෙලවර වේවා. අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. දායකත්වයේ දරණ පවුලේ නමින් පින් බලාපොරොත්තුව සිටින සියලුම පරලෝ සැප සියලු මියගිය ඥාතීන්ට මේ උදාර පුණ්‍ය කුසල් අනුමෝදන් වේවාත්පත් වේවා. මියගිය ඥාතීන්ගේ ජීවිත සැපවත් වේවා. සාන්ත නිවනින් සැනසෙත්වා කියලා මියගිය ඥාතීන්ට අපි පින් දෙමු. ඒ වගේම තවද සුජීවත්ව සිටින පවුලේ සියලු නෑදෑ හිතමිත්‍රාදීන්ට සහ ධර්ම දේශනාවට සහභාගී වූ සියලුම දෙනාටත් මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා. චිරජීවනයේ සැලසේවා. සාන්ත නිවන් සුව පිණිස පවතිවා කියලා අපි ආශිර්වාද කරනවා. එමෙන්ම ධර්මයේ පහදා දුන් ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිවන් අවබෝධ වී සසරින් එතර වීමට මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියලා දේශකයන් වහන්සේටත් ආශිර්වාද කරනවා. සියලු දෙවියන්ටත් මේ පින් අත්පත් වේවා. දෙවියන්ගේ දිව යසීසුරු වඩා වර්ධනය වේවා. පින්වත් හැමට දෙවියන්ගේ දැහැමි රැකවරණය දේවාශිර් වාදේ වේවා. දෙවියෝද මෙපින් අනුමෝදන්ව සාන්ත නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. ලක්වැසි ජනතාවට, ලෝවැසි ජනතාවට, අපා දෙපා සිව්පා බහුපා, හැට පෙනෙන නොපෙනෙන, ළඟදුර වසන හිත හිත මැදහත්, මනුස්සමනුස්ස දිව්‍ය බ්‍රහ්මාදී සකල සත්වයන්ටත් අපේ මේ මහා පින්කම ආශිර්වාදයක් වේවා, ශාන්තියක් වේවා, යහපතක් වේවා කියන අදහස ඇති කරගෙන ලෝකයාට සෙත් මෙත් ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් දීලා මේ ධර්මානුශාසනාව අවසන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්මශ්‍රවණානි සංසබල හැම දිනාටම සදා සැනසිල්ල වේවා කියලා ආශිර්වාද කරන වැඳගන්. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂඛයෝ නිබ්බානං